ලෝතුරා බුදුරජාණන් වහන්සේ දක්වා වදාළා අත්තනෝ කම්ම කුබ්බානං තං ජනෝ කුරුතේපිය මේ බුදු වදනට අනුව කල්පනා කළ බැලුවාම අපට පැහැදිලි වෙනවා මේ අපවත් වී වදාළ අති ගෞරවාර්ණ උඩුවේ හේමාලෝක මහා ස්වාමීන් වහන්සේ මේ තරම් විශාල වශයෙන් ගිහි පැවිදි බොහෝ දෙනාගේ ගෞරවයට ආදරයට භාජන වුණේ ඇයි කියලා. ඒකට ප්‍රධානම කාරණේ තමයි පැවිදි බවට පත් වුණාට පස්සේ හරියටම පැවිදි බව කුමක්ද කියන එක හරියට තේරුම් අරගෙන ශ්‍රේෂ්ඨතම බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් වශයෙන් උන්වහන්සේ තමන්ගේ ජීවිතය පවත්වාගෙන ගියා. උන්වහන්සේ බලන්න අර තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපතිත්වයේ ධර්මයෙන් කල්ගත කරා ඒ වකවානුවේ සෑම වෙලාවකම ඉතාමත් හොඳට පැවිදි ප්‍රතිපත්ති අනුගමනය කරමින් කල්ගත කරා භාවනාවෙන් තමන්ගේ ජීවිතය ඉතාමත් සාර්ථකත්වයට පත් කර ගැනීම සඳහා ක්‍රියා කළා. ඒ අනිත් පැත්තෙන් ජයවර්ධනාරාම පුරාණ රාජමහාවිහාරස්ථානයේ අධිපතිත්වයේ දරන වකවානුවක වුණත් තමන්ගේ උතුම් වූ පිළිවෙත කවදාකවත් අමතක කරේ නැහැ. යෝගාවචරයෙක් වශයෙන් භාවනා කරන භික්ෂුන්වහන්සේ කෙනෙක් වශයෙන් තමන්ගේ ජීවිතය පවත්වාගෙන ගිය ආදර සම්පන්නව ඒක අපි අගය කොට සලකන්නට ඕන. ඒ පන්සල ඉතාමත් යහපත් තත්ත්වයට පත් කරා විතරක් නෙවෙයි, ඒ පන්සල පවත්වාගෙන යාමට අදාළ විදියට තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා හැදුවා. ඒ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා අතුරෙන් අර ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමයේ අධිපතිත්වයේ ධර්මයෙන් කටයුතු කරන ඔළුබොඩුවේ ධම්මික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ කෙනෙක් වශයෙන් හදලා වඩලා අද කටයුතු කරන වෙලාවේ ඉතාමත්ම ප්‍රීතියට පත් වුණා. දරුවෙක් හදාගත්ත බිය කෙනෙක් මොනතරම් සතුටකට පත් වෙනවද ඒ ප්‍රීතිය ලැබමින් කල්ගත කළා. ඒ පමණක් නෙවෙයි විහාරස්ථානයේ පරිපාලන කටයුතු වල අධිපතිත්වය නමට තමා දරුවට මොකද කිසිම පාලනය පිළිබඳව එක යතුරක් තමන්ගේ අතේ තියාගත්තේ නැහැ. ඒ තියෙන දේක කාමරයකවත් තමන්ගේ කියලා වෙන් කරගෙන කල්ගත කරේ නැහැ. පුදුම නිදහසක් ඇතුව ආදර සම්පන්න බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් වශයෙන් ඉතාමත් යහපත්ව තමන්ගේ ජීවිතය පාත්තාගෙන ගිල්ලා නොසිතූ අවස්ථාවක අපවත් වුණේ. කවදාකවත් මේ සිදස අපට පුරවන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ ආදර සම්පන්න ජීවිතය අන්න ඇතුර ඇති කරගෙන ඉතාමත් හොඳට සාසනික පිළිවෙත් පිරුවොත් උන්වහන්සේට ගෞරවය දැක්වුවා වෙනවා. දායක පින්වතුනුත් ඒ වගේම ඉතා උසස් ආකාරයෙන් යුක්තව තමන්ට ඒ කියා දීපු පිළිවෙත් මාර්ගය අනුගමනය කරමින් කල්ගත කිරීමෙන් උන්වහන්සේට සැලකිල්ල තමයි ගෞරව දැක්වීම තමයි අප කාගේ යුතුකම. පතමු අපට අපි උන්වහන්සේට ඒ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුවයෙන්ම සැනසීම ලැබේවා.